එතකොට බලන්න මේ කර්ම වල භයානකම බුදුනත් විපාක දෙන කර්ම අපේ බුදුහාඳුරන්ටත් කර්ම විපාක දීලා නැද්ද උන්වහන්සේටත් බුදුනත් විපාක දීපු කර්ම ගැන ධර්මයේ සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේට තිබුණා කියන කොන්දේ අමාරුව ඔබ අහලා ඇති උන්වහන්සේ බොහෝ අවස්ථාවල ධර්ම දේශනා කරනකොට බණ කියාගෙන ගිහිල්ලා දේශනාව මැදින් නවත්තනවා කොමේ සාරිපුත්ත ඉන්නවද අහන මගේ කොන්ද ගොඩාක් රිදෙනවා කියන සාරිපුත්ත ඔබ මේ දේශනාව ඉතුරු ටික කරන්න කියලා කොමේ ආනන්ද ඉන්නවද බලන්න බුදුහාඳුරන්ට ඉඳගෙන ඉන්න අමාරුයි සිංහසෙයියාවෙන් සැතපෙන දැන් අපිට සමාජයේ එක ඉරියව්වකින් ඉන්නකොට කොන්ද රිදෙනවා චුට්ටක් නිදාගෙන ඇලවුනහම ඒක හරියනවා එතකොට ඒ වගේ බුදුහාඳුර සිංහසෙයියාවෙන් ඇලවිලා හොඳ සිහියෙන් අර දේශනාව අහගෙන ඉන්න දේශනාව අවසානයේ සාදුකාර දීලා කියනවා සාදු සාදු මේ සාරිපුත්ත මගේ දේශනාව ඒ විදිහටම පැවැත්තුවා කියලා. ඔය වගේ සිදුවීම් එකක් දෙකක් නෙමෙයි ත්‍රිපිටකේ ගොඩක් තැන්වල තියෙනවා. බුදුරජාන් වහන්සේම දේශනා කරන මහණෙනි මේ කර්මජ රෝගයක්. කර්මයෙන් හටගත්ත දෙයක්. පෙර සසරේ කාත්මයක උන්වහන්සේ මල්ලවපොර සූරේක් කියන. තරංගිකදී තමන්ගේ ප්‍රතිවාදියා උස්සල පොලේ ගැහුවා කියන ඔහුගේ කොඳු වැටපේදී බිඳුණා කියන. ඒ කර්ම විපාකෙ විටින් විට සසරේ විපාක දුන්නා කියන බුදු වෙච්ච ආත්මෙත් මේ විටින් විට බලවත් වෙන කොන්ද වේදනාව ඒ කර්මේම විපාකේ කොටසක් කියන එතකොට බලන්න සංසාරේ කර්ම විපාක පස්සෙන් එනවා ඒ වගේ සසර විපාක දැන් උන්වහන්සේ කියාර හිසේ කැක්කුමක් ගැන තියෙනවනේ ඒත් සසර කර්ම විපාකයක් හැටියට පෙන්න ඊළඟට ඔය දේවදත්ත ගල් පෙරලපු වෙලා උන්වහන්සේගේ කකුලේ ලී කැටියක් පිරුන. ඔය වගේ දැන් මාගන්දිය කොච්චර නිඳා අපහස කරාද? චින්චිමානිකාව ධර්මಿತಿ බැඳගෙන ඇල නිඳා අපහස කර සසර කර්ම විපාක බුදුහාඳුරන්ටත් බුදුණත් යම් යම් විපාක පිරිනිවන් පාන අන්තිම ආත්මෙත් මතුවෙලා සසරි පස්සෙන් එනවා. ඒ නිසා කර්මයේ ගැන හිතන් හැම වෙලාවෙම ඒ වගේ මහා ශ්‍රාවකයන්ට මහා පුරුෂයන්ට පාරමී පුරලා කල්ප ගණන් පෙරම් පුරලා බුදු වෙච්ච ඒ මහා පුරුෂයන්ට ඊළඟට බුද්ධ ශාසනයේ වැඩ හිටිය මහා කාශ්‍යප හාමුදුර වගේ ශ්‍රාවකයෝ පෙර සසරේ පාරමී පුරපු එවැනි මහා පින්වත් උත්තමයන්ටත් කර්ම විපාක රහත් වෙන ආත්මෙත් බුදුවරුන්ට බුදු වෙන ආත්මෙත් බලවත් වෙනවා නම් ඉතින් ආයි අපි ගැන මොන කතාවද නේ ඒ නිසා හිතන් හැම වෙලාවෙම යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද මම යම් කර්මයක් කරොත් ඒකම මට දෑවැද්ද හැටියට කැරකිලා එනවා කවුරුත් කරපු කර්ම කවුරුත් ගෙනියනවා නෙමෙයි ඒක හැම වෙලෙම හිතත් හැබැයි අපිට නිකන් පේනවා ඇස් දෙකට පේනවා නිකන් මෙහෙම මේ මුන් නිසා තමයි මටත් මේ කරදර එහෙම කියන්නේ නැද්ද කියලා ඔලෙ එහෙම ඈ මේ මුන්ගේ කර්ම තමයි අපි ගෙනියන්නේ කියන කාගේවත් කර්ම කවුරුත් ගෙනියනවා වගේ එකක් පේනවා. හැබැයි මතක තියාගන්න ඒ තමන්ම වපුරපු දේ තමන් නෙලන්නේ හැබැයි ඉතින් ඒ ඔක්කොම එකතු වෙලා කරපු සසර කර්මය. කට්ටියට මේ එකතු වෙලා මිදවන්න වෙනවා. දැන් බලන්න සමහර දරුවෝ උපදිනවා. එදකොට ඒ වගේ මී ඊ පෙරද දරුවෙක් අරගෙන ආවා. ඒ දරුවගේ බෙල්ලෙන් පල්ලෙහා මුකුත් පණ නැහැ. පොඩි දරුවෙක්. එදකොට ඒ වගේ තංගේ අම්මා තාත්තා පුදුම විඳවීමක් විඳවන්නේ දරුවා දිහා බල බල. දැන් අපි හිතමු එහෙම වෙනකොට දරුවගේ කර්මී දරුවගේ වුණ. අම්මා තාත්තත් සසරේ ඒවට මැදි වෙලා නැද්ද? සසරේ පෞල් පිටින් කරපු කර්ම පෞල් පිටින් ගෙවනවා. පිරිස එකතු වෙලා කණ්ඩායම් හැදිලා කරපු කර්ම කණ්ඩායම් වශයෙන් ගෙවනවා. දැන් බුදුහාඳුරන්ගේ ඥාතීන් විශාල පිටි 60,000ක් මැරුම් කෑවා. බුදුහාඳුර වැඩඉන්නේ නැද්ද විදුඩ රජුරෝ කපලා කොටලා මැරුවා බුදුහාඳුර දෙපාරක් බේරගත්ත තුන්වෙනි පතාල දැක්කා සසරේ කර්ම විපාකය එක පෙර ආත්මික මේ පිරිසම රජකම් කරනකොට තවත් රාජ්‍යවලට අනිත් රාජ්‍ය යුද්ධ කර කර යටත් කරගන්න ගංගාවකට වස දාලා ඒ වස පානය කරපු සිය දහස් ගණන් මිනිස්සු මැරෙනකොට යුද්ධ කර කර ඒ ප්‍රදේශ අත්පත් කරගෙන එතකොට පිරිස දහස් ගණන් එකතු වෙලා කරපු කර්ම සසරේ උපෝපං ආත්මවල දහස් ගණන් විපාක ලැබෙන. දැන් බලන්න සමහරු භූමිකම්පා එනවා. දහස් ගණන් යට වෙනවා.
සමහර එක ගොඩනැගිලි පිටින් ගෙවල් පිටින් ගිනි ගන්නවා පවුල් පිටින් එක්ක අහුවෙන ඒ නිසා සසර කර්ම විපාක පුදුම විදිහට කැරකිලා එන ඔය අතරේ කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් නොසිතන විදිහට බේරෙන චරිතත් නැද්ද සමහර ඒවා තියෙන හිතා ගන්න බැරි විදිහට මොනවා හරි වෙලා මග ඇරෙන එහෙම වෙලා බේරෙනවා ජීවිතවල ඒ නිසා මතක තියාගන්න අපිම වපුරපු දේවල් සසරේ අපි අස්වැන්න එලාගෙන යන ගමන. ඒ නිසායි හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්වුවේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. පුංචි දෙයක් කො කවදාවත් මේක පොඩි පොඩි කියලා ඕක පුංචි ඕක නම් මොකද්ද? ඕවයිති විපාක දෙනවේ. ඔය පොඩි දේවල් කරාට කියලා අකුසලේ පුංචි කියලා හිතන්න එපා. සමහර වෙලාවට පුංචි දෙ බලවත් වෙන්න පුළුවන් නොසිතන විදියට බලවත් වෙන්න පුළුවන් පුංචි දෙ දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම කරපු කෝසල මල්ලිකාවට ඒ විශාල පින්කමට වඩා බලවත් උනේ පුංචි අකුසලයක් ඒක හිතලා හිතලා අයියෝ මම මෙහෙම පවක් කරා මෙහෙම පවක් කරා කියලා ඕක එල්ලිලා එල්ලිලා ඒක බලවත් කරගත්තා විශාල පින යට ගියා පුංචි අකුසලේ බලවත් වුණා ඒක තමන්ගේ දුර්වලතාව. ඒ නිසා එහෙම දුර්වල හිත ඇති අය ඉන්නවා. දවසක් එක අම්මා කෙනෙක් ඇවිල්ලා මගේ වැඩසටහනකට ඇවිල්ලා දැන් මහා බරපතල ප්‍රශ්නයක් දැන්. හාමුදුරනේ හිතට අවුරුදු ගාණක් වද දෙන ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු ගාණක් භාවනා කරගන්න බෑ කියලා. අවුරුදු 20ක් විතර තිස්සේ හිතට වද දෙනවා කියලා. ඊට පස්සේ දැන් කට්ටි මං හිතුවා මේ මොකක් හරි විශාල බරපතල ප්‍රශ්නයක් දැන් සෙනගත් හිටියා මං කිව්වා එහෙනම් අම්මා වෙලාවක මං ඔබ වහන්සේව තනියෙන් හම්බෙලා මේක කියන්න ඕන කියලා ඊට පස්සේ මං කිව්වා එහෙනම් අම්මා මේ වෙලාවක අම්මා ඉන්නකෝ මම විවේකයෙන් ඉන්න වෙලාවක පොඩ්ඩක් කෝල් එකක් දීලා මගේ ආයතනෙට මම මිනිස්සු හම්බෙන දවස් වෙන් කරලා තියෙනවා ඉතින් මේ වගේ දවසක ඇවිල්ලා කට්ටියේදී එතකොට මේ වගේ සෙනග වට වෙලා නැහැ ඉතින් අම්මට ඉතින් කාරණේ කියන්න පුළුවන් මං ඉතින් උපදේශයක් දෙන්නම් කියලා ඊට පස්සේ දවසක් ඇවිල්ලා දැන් මේ ඒක කියන්නෙත් ඇගිලිනවා දැන් කියන්න හදනවා ආයි ඉතින් මේ ඊට පස්සේ මං කිව්වා අම්මා මට වෙලාව යනවා අම්මා ඕන එකක් කියන්න ඉතින් මේ කාගෙන්ද වැරදි නොවෙන්නේ මිනිස්සු අතින්නේ වැරදි වෙන්නේ ඉතින් ඔయిత වැඩිය මේ මිනිස්සු මහා අපරාධ කරලා ආයි නිවැරදි වෙන්න උත්සාහ ගන්නෙ ආනන්තරි අකුස මං හිතුවා ඉතින් මහා බරපතල දෙයක් මං කිව්වා අම්මා ආනන්තරි අකුසලයක් කරපු කෙනෙකුට තමයි මේ ජීවිතේ ධර්මාවබෝධයේ තියෙන අවස්ථාව වැහින්නේ අඟුලිමාල්ලා වගේ ඈත් ඉතින් රහත් උනේ හිත හදාගන්න අම්ම බණහන් බණනම් අහනවා ඒ වුණාට හාඳුනේ ඒක මතක් වෙනවා කියලා දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක් ඊට පස්සේ දැන් කියන්නෙත් නැහැ කියන්න හදලා ඉතින් ආයි ගිලිනවා ඊට පස්සේ මං කිව්වා අම්මා කියනවා නම් කියන්න නැත්නම් මට දැන් වැඩ තියෙනවා මම බණකට යන්නත් තියෙනවා එහෙනම් හාඳුනේ කියන්න කමන්නේ මං කිව්වා කමන්නේ කියන්න කියලා බැලින්නම් මේ මී පාසානම් තිබ්බ එක මේ අවුරුදු 20කට කලින් මී පාසානම් තිබ්බ එක දැන් අවුරුදු 20ක් තිස්සේ භාවනාවක් කරගන්න බැයිලු එතකොට මේ අම්මා අවුරුදු 20ම කරලා තියෙන භාවනාව මොකද්ද මී පාසානම් භාවනාව එතකොට කොතනද දුර්වලතාවේ තියෙන්නේ කියලා හිතන්න අන්න ඒ වගේ සමහර අය පුංචි අකුසලේ ඒක දැන් පුංචි කියන්නේ ඒක හිතලා හිතලා බලවත්ම කරගන්න පුළුවන්. ඔය මීපාසානම් ඇති කෙලින්ම නිරේට යන. ඇයි ඒ? ඒක හිතලා 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 අයියෝ මම මෙහෙම පවක් කරා මෙහෙම පවක් කරා මෙහෙම පවක් කරා ඕක හිතලා මැරෙන වෙලාවෙත් මතක් කරගත්තොත් කෙලින්ම අපායට මඟක්. ඒක සීලේක පිහිටියට පස්සේ මේ ධර්ම මාර්ගයේ ස්වභාවේ ඔබ සීල් ගත්තට පස්සේ හිතන්න මම දැන් සීල්වත්. අපි සීල් ගන්න ඕනේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියා මං දැන් සීල්වත් පරණ වැරදි මට අදාළ නැහැ මං අද ඉඳන් මේ සීලේ රකින්න අන්න ධර්මයේ කරා යන හැටි දැන් අඟුලිමාල හාඳුරු වාඩිලා කල්පනා කරාන මම අසවලාට කෙටුවා එකයි අර පවුලේ දෙන්නෙකුට කෙටුවා ඇඟිලි දෙකයි එකයි තුනයි අසවල් පවුලේ තුන් දෙනෙක්ව මැරුවා තුනයි තුනයි හයයි ඔව ගණන් හද හද හිටියනම් භාවනා කර රහත් වෙන්න පුළුවන්ද අලුතෙන් ඉපදුනා කියලා හිතාගත්තා අරියාය ජාතියා ජාතු මම ආරි ජාති ඉපදුනා කියලා පරණ ජීවිතේ ඔක්කොම හිතෙන් අතහැරියා
බුද්ධ සාස සීලයක පිහිටියට පස්සේ හිත මොකද අපි කවුරුත් උපදිනකොට සෝවාන් වෙලා පොයිද ඒ නිසාම සමහරුන්ට එක්ක මදුරුවෙක් තලපු එකක් මේ අවුරුදු ගානකට කලින් ඒක හිතලා හිතලා ඒක බලවත් කරගත් හිත ශක්තිමත් කෙනා ධර්මයේ දන්න කෙනා විශාල අකුසලයේ පවා හිතෙන් අතහැරලා කුසලයේ හිත පිහිටවල කොහොම හරි හිත රැකගෙන ධර්මයේ කරා යන ඒක තමයි හිතේ දක්ෂතාවය ඒ නිසා මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ මහා දරුණු හොරු අපරාධකාරයෝ දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබන රහතන් වහන්සේලා වුණා එහෙම ධර්මයක් එක ගාථාව අහලා ජීවිතේ වෙනස් කරගත්තායි පරණ කුණු ගොඩවල් වල එල්ලි එල්ලි හිටියේ නැහැ අඹපාලි වගේ වෙසංගන රහත් වුණානේ ඔක්කොම ජීවිතය අතහැරියා මං අලුතෙන් ඉපදුනා කියලා හිත හදාගත්තා පරණ වැරදි ඔක්කොම හිතෙන් අතහැරලා ධර්මයේ තුල පිහිටියා මහා දරුණු අපරාධකාරයෝ දේව මිනිසුන්ගේ වන්දනා ලැබන රහතන් වහන්සේලා වුණා අද ඒ ශරීරේ එදා මිනිස්සු බැනපු ගහපු සාප කරපු ඒ පුද්ගලයා දේව මිනිසුන්ගේ වන්දනා ලැබන රහතන් වහන්සේ නමක් වුණා ඒ ශරීරය ධාතුන් වහන්සේලා පවාද දේව මිනිසුන් පවා සාදුකාර දිදී වඳිනවා ඒ නිසා ජීවිතේ පින්වන්ත කෙනෙකුට වීරියවන්ත කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් ඒකට අවශ්‍ය කුසලස් උපසම්පදා කුසල් වඩන්න ඕන සබ්බ පාපස්ස සියලු පාපී අකුසල් වලින් වළකින් කුසලස් උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන් පින් කරන් සචිත්ත පරියෝප දපන අන්න වැදගත්ම දේ තමන්ගේ හිත දමනී කර ගැනීමේ දක්ෂතාවය ඒ තම බුද්ධානුශාසන මේක තමයි බුදුරුව අපිට පෙන්වලා දෙන අනුශාසනා